ابتسمي معكي هدو بسور يا هلا تمي وبسرنا حلو كل ممي وبسرنا حلو كل ممي samai mage had obesu yahana tamai obesu na halu kella mamai obesu na halu kella mamai ජීවන දියදරේ අත්ගෙන ඉති ඔබ යන පාරේ සුපුරුදු ගති ගුණ අපතේ දුක හෝ සැප විඳ ගමු මිහිරේ දුක හෝ සැප විඳ ගමු මිහිරේ net yuga ran taru yuwala tamai tol petina dalu walata samai mage hada obesu yahada tamai obesoyana halu kella mamai obesoyana halu kella mamai obesoyana halu kella mamai කවුද දෙන්නකින් කළු කෙල්ල? ආ කවුද කළු කෙල්ල? මම කළු කෙල්ල දෙන්න. කෙල්ල. ආ නෑ කෙල්ල දෙන්නන්නේ නෑ. මම හැමදාම කෙල්ල. මේ දැන් ඔය නත්තලට මේ කන බොන ප්‍රීති ප්‍රිය සම්භාෂණ ප්‍රවත්තන උත්සවයක් විදියට නෙමෙයි මේක සලකන්නේ. ගොඩක් වෙලාවට අපි නොදන්න සමහරලාවට ඒව ඩම්පින් විදියට කරන දේවල්ද එහෙම නැත්නම් ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දේවල්ද කියලා අපිට හරියටම නිශ්චිතවම කියන්න බෑ. නමුත් මේ හැම කෙනෙක්ම යම් කිසි දෙයක් කරනවා. නත්තල් දවසේ කෑම බීමට අමතරව තව කෙනෙක්ගේ ජීවනය නගා සිටවන්න, තව කෙනෙකුට උදව් කරන්න මේ අය යම් යම් දේවල් කරනවා. නේ දිනක්ෂල මොනවද සාමාන්‍යයෙන් ඒ වගේ කරන දේවල්? ඇත්තටමයි يعني ඔය හරිය يعني මේ දැන් අපි කනවා බොනවා ප්‍රීති වෙනවා ගෙවල් සරසනවා මේක නෙමෙයි ඇත්තටම සැබෑ නත්තල කියන්නේ ජේසුතුමා ඉපදුනේ ලෝකෙට සාමය පණිවිඩය අරගෙන ඉතින් එතනදී අපිට පැවරෙන රාජකාරිය තමයි කතෝලික කට්ටිය විදිහට ජේසුතුමාගේ පණිවිඩය ලෝවට ව්‍යාප්ත කරන එක ඉතින් නත්තලේ සතුටත් එක්කම ඒ පැවරෙන රාජකාරිය තමයි අපිට වඩා ඒක අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපිට වඩා සාමාන්‍ය ජීවිතේ තව ගොඩනගා ගන්න තියෙන කෙනෙක් වෙනුවෙන් දේවල් කැප කරන්න සහ අපිට පුළුවන් විදිහට ඒ කියන්නේ ලොකු දේවල් නෙමෙයි නමුත් පොඩි පොඩි දේවල් හරහා කෙනෙක්ගේ ජීවිතය සතුටු කරන්න කෙනෙක් සතුටු කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි නත්තලේ තියෙන සැබෑ අරුත. ඉතින් ඒක නත්තල් දවසට නත්තල් මාසෙට විතරක් සීමා වෙන එකක් නෙවෙයි. නත්තලෙන් ආරම්භ වෙන ඒක මම හිතන්නේ ඊළඟ අවුරුද්ද පුරාම අපි අරගෙන යන්න ඕනේ. ඉතින් මම බාධා කරන්නේ නැහැ කිසිම දෙයක්. ඇඩ් කරනවා. उदाहरण नत्तल अवस्था करें पसुगे अट पड़ी
අපදාවක් සිදු වුණා මේ සුලිසුලන් ඇවිල්ලා ඉතින් අපි නත්තල් සමන්න ගම්මම්ම ඒ ඒ උන්ටත් පිහිට වෙමින් අපි හොඳ මේ මයිද අවස්ථාවක් කියන්නේ අනුන් ගැන සීකේ මොකද නත්තල් යේසුතුමා කිව්වේ අනුන්ට අනුන් ගැන හිතන්න කියලා ඉතින් මේ අවස්ථාවේ අපි ඒ ඒ මේ ඒ වේශනේට පත් වෙච්ච අයට අපි පොඩ්ඩක් සිහිපත් කළා උන්ටත් උදව් වෙන ගමමින් නත්තල සමුරුත් හොඳයි කියලා මගේ මගේ අදහස මේ දැන් සමාලාඩේක පොඩි කාලෙ වෙන්න පුළුවන් සමාහට මේ ගෙවුණු ගිය අවුරුද්ද වෙන්න පුළුවන් සමාහට මේ වගේ දවස් තාම ජීවිතේ උදා නොවුනා වෙන්න පුළුවන් ජීවිතේ මතක තියෙන හොඳම නත්තල් දවසකවත්ද ඒකයි පොදුවේ මම මෙහෙම අතාරින ඕන කෙනෙකුට උත්තරය දෙන්න පුළුවන් බාරව කියලා පොතරින් පටන් ගන්න හොඳම නත්තල් සමරපු දවසකවත්ද ඇත්තට මට නම් ඉතින් පොඩි කාලෙ නත්තල් තමයි සුන්දර ඒ කියන්නේ මම මොන හිතන් දැන් අවුරුදු දෙකක් තුනක් මම පිට පිට මේ පොගේ අවුරුදු වල නත්තල් ලංකාවේ හිටියේ නැහැ මම මේ අවුරුද්දේ ඉන්නවා मगे ना मम नील अलग गाने कर गिदर गवाहल हदनवा गवाल हदल नल हदल करवा नमूत मे मरपड़ प्रश्न मे नल मे अपे मम्मी गोड़ा मे अवस्था करना किया देख एक अपे जेसु बाबा इपू मे गवाहल එතකොට අපේ ගවහල ප්‍රතිපච්ච අපි ඒක තමයි සමරන්නේ මේ නත්තල කියලා. එතකොට අපේ ගොඩක් කලාවර මම දකිනවා අපේ මේ ආගමික අය ගොඩක් කලාවට සමා වෙන්න ඕන මේ හැමෝම නෙමෙයි ගොඩක් අය ගවමස් බලනවා කනවා. උයනවා එතකොට අපේ අර ගවහල ගෙදර හදලා ගවලණිය හදලා ගෙදර පිටිපස්සේ පැත්තේ කුස්සියේ මස් සත්‍යයක් ඉදෙනවා. ඉතින් ඕක මට හරි ප්‍රශ්නයක් හැමදාම ඇයි අපේ මේ ආගමික දවස්වල මේ මේක මස් කඩ වහන්නේ නැත්තේ? ඇයි මේක තහනම් කරන්නේ නැත්තේ? අඩු ගන්න සතියක් නේ දෙසැම්බර් මාසෙම හරි මම හිතන්නේ මට හෙට ඇවිල්ලා මගේ බෙල්ල කපයි දන්නේ නැහැ කවුරු මස් කඩකාරයෙක් කරන්න බලන්නේ මම කියන්නේ අපේ ෆාදර්ස්ලා ගොඩක් කරලා මම කියන්නේ මේ ලොකු තැන් වලට කියන්නේ මේක පුළුවන් නම් ලබන අවුරුද්දේ හරි නවත්තන්න මේ දෙසැම්බර් මාසෙ වුණත් මේ නත්තල් මාසෙ නම් එහෙම අපි එක කරන්න ඕන මොකද අපිට හැමෝටම අමතක වෙච්ච දෙයක් ඒක ඒක මහා පවක් මම දකින්නේ ඉතින් මම කියන්නේ ගව හල හැවලෙනේ හදන තැන මහා පස්සේ කුස්සිය මස් සතියක් ගියන් යන්න එපා එහෙම නම් ඒක අත්තර දාන්න ඒ හදන දේ ඒක මම කියන්නේ මේ හරි පවක් මේ කරන්නේ මම දකින්න විදියට මොකද මම නත්තල් සමරලා දිනවා 20 වලට පවා ගිහිල්ලා ජේසු ඉපදිච්ච තැන එයා එන ගහපු තැන එයා මම මරලා දාපු ගල් ගුහා මම ඒ ඔක්කොම මං ගාව ගෙදරත් ෆොටෝස් එක්කම දිනනවා ඉතින් මම ඒ ඔක්කොම ඇස් දෙකෙන් දැකලා තියෙනවා මට හරි ආසයි ඒවා ඉතින් මම දකින්නේ මගේ නත්තල් අන්න එහෙම එකක් මම ඇඳුම් ගන්නවා ඒවා ඉතින් සමහරවට අඳපන තියවා තියෙනවා මම එහෙම එකක් අඳගෙන යනවා ඉතින් මගේ නත්තල් එක මම ඒ වගේම මගේ මගේ සහන මාවත මගේ මාවතේ නම මම දකුණු පැත්තට බහැපුවාම පොඩි දුරක් ආවද මම ගේ කියන්නේ මොකද්ද කියලා ඒ ගෙදර යද්දි මම හැමදාම නත්තල් මගේ ගෙදරට දෙනවා මම ඒක ඒ ගෙදරට ගොඩක් අමාරුයි ක්‍රිස්මස් කේක් කන්න වයින් බොන්න හැමෝටම බෑ නත්තලේදී මම දකින්නේ ඒක චාරිත්‍රාත්මක වශයෙන් අපි කරන් දෙයක් කමක් නැහැ නත්තල කියන්නේ නැති බැරි අයට ඇති හැකි අය දෙන එකක් තමයි නත්තල කියන්නේ මේ අපිට උගන්ලා දෙන්නේ එහෙමයි මේ අනේ විශේෂ ඉල්ලීමක් තිබුණා සෑහෙන වෙලාවක් ගියා ඒ ඉල්ලීම ඔබ හිතන්නේ ඔබ ඉල්ලීමක නෑ නෑ මේ මනෝජ්ගේ ඉල්ලීමක් තිබුණා ඔබ මුලින් දුටුව දිනවා කියන ගීතේ පොඩි කොටසක් මේ ගායනා කරන කොමයි කේ තියෙනවනේ හරි සම්පූර්ණ කියනවද ආ ඔයා මට කිව්වේ නෑනේ මට පොඩි විශේෂත්වයක් තියෙන මොකද ඔක පටිගත කිව්වේ 2006 එතකොට මේ මේ අපි තබ්ලා වාදනය කරේ අපේ විශාරද තමයි මනෝජ් පීරිස් මනෝජ් පීරිස් 2000 එතකොට පොඩි කොල්ලෙක් ඔව් අපි දෙන්නම් පොඩි කොල්ලෙක් 2000 පොඩි කොල්ලෙක් 2000 පොඩි වෙන්න බෑ ඒක නර ඔය ආ සම්පූර්ණක කියනවාද එහෙනම් මං හිතේ කොටසක් අහනවා නෑ 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 එහෙනම් අපි සම්පූර්ණ ගීතේ ගමු සම්පූර්ණ ගීතේ යමු ආ සවාල කොල්ලලා ඇස්ති කරගන්න මට යතරේ තියෙනවා එන්චාන්ටර් ගැන විස්තර කියන්න මොකද කාන්තාවන්ගේ සුන්දරත්වය පෞරුෂත්වයේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා අපිට පිළිවන්න මේ පෞරුෂත්වය සුන්දරත්වය වැඩි කරගන්න කාන්තාවන් වෙනුවෙන් ප්‍රංශයේ ආභාෂය නිර්මාණය කර එන්චාන්ටර් ඔබට සුවඳ විලවුන් විදියට ගන්න පුළුවන් බඩි ලෝෂන් පර්ෆියුම් ඒ වගේම ඩියුටරන් පවුඩර් මේ ඕනම දෙයක් ඕනම ඇසුරුමකින් ගැලපෙන විදියට සුවඳ ගණනාවකින් තෝරගන්න පුළුවන්. ඒ වගේම රටවල් ගණනාවක ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්තු වෙනද නාමයක් තමයි එන්චාන්ටර්. අද අපගේ මියසිම් අඩුල්ල සංගීතයේ මෙහෙවීම තබ්ලා සහ පර්කෂන් වාදනය කරන මනෝජ් පීරිස්ගෙන් පටන් ගත්තම 8 දෙනෙක් ඉන්නවා. දිනේ තරොච්ච ඩොලක් වාදනයෙන් ඔක්ටෆෑඩ් සුජීව දිසානායක, බේස් ගිටාර් නාරද ජයකොඩි, බොක්ස් ගිටාර් රූපාලි සන්නස්ගල, ඊවස වයලින් අනුශාන් ලියනගේ, විදුලි යෝගන් ශෂි කතපත්තු, තිරින තුෂාර. මේ ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් බලාපොරොත්තු වේ. Chat and music. One, two, one.
පොඩි හැංගනියක් දෙන්න අපිට. Hey, hey. මුලින් දුටුව සිනමා මුළු හදවතින්ම වැදුනා මතකයි එදිනේ රහසේ දැනුණා ආදරේ 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 ඔබ ළඟින්ම රැඳුනා මට කියා දෙන්න සිතුනා තාමත් පවසා දනු බෑ මහදේ ආදරේ 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 ගන්නට ඔබේ අත දෙන වග ඔබේ හිත සංගවා ගනු බෑ ආදරේ ගන්නට ඔබේ අත දෙන වද ඔබේ හිත සංගවා ගනු බෑ ආදරේ සුවගොත් නොත කියලා කාටවත් නොත කියලා මාගෙන් කිසිදා නොඇසු නොකියූ ආදරේ 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 සුරගනක් ලෙසෙන් දකිනා සුබ දසුනකි මන පදිනා ඔබගේ තව නැහැ ලැබුණේ පතනා ආදරේ 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 ගන්නට ඔබේ අත දෙන වද ඔබේ හිත සංගවා ගනු බෑ ආදරේ ගන්නට ඔබේ අත දෙන වද ඔබේ හිත සංගවා ගනු බෑ ආදරේ ගන්නමස විනුත් ඔබව දුටුවා සැබවිනුත් ඔබව දුටුවා දෙන පින් ඔබගේ දුටුවේ ලඳුනේ ආදරේ 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 තනිකමෙන් පාලුවෙන් මා අද ගෙවන දිවිය සැමදා ලබුණොත් සැනසේ හිමිවේ ඔබගේ ආදරේ 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 ගන්නට ඔබේ අත දෙන වද ඔබේ හිත සංගවා ගනු බෑ ආදරේ ගන්නට ඔබේ අත දෙන වද ඔබේ හිත සංගවා ගනු බෑ ආදරේ
මරිය මෞතුමිය පිළිබඳ නොවන්නට මැණික් චන්ද්‍රිකාගේ ගායන ස්වභාවය ස්වරූපය ඔයිට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න දෙවුණා. ඒකාරී විදියට මේ හිටිය වංගර මුලින් අවස්ථාවල ඊට වඩා සම්පූර්ණ වෙනස්. තාටිකින් බලන්න පුළුවන්. ප්‍රශ්නයක් තිබුණා හිල්මිට. ඔබ මුලින් දුටුව දවසේ ගීතයේ මෙලඩි එක කාගේද කියලා. ආ මං කිව්වා. ඒක මගේ මේ හේම්ශ්‍රී හල්පිරි තමයි පද රචනය කරේ. ඒ වගේ මෙලඩිස් කීයක් තියෙනවද කියලා. අයියෝ මම 20ක් විතර කළා තියෙනවා. හැබැයි සිංගල් ඒවා කළා තියෙන්නේ මේ ඕරියන්ටල් ඒවා පාක් කකිත අනිත් ඔක්කොම වෙස්ටර්න්. දැන් එහෙම මියුසික් කරන වෙලාව අඩුද නැත්නම් ඇත්තටම කියනනම් අරියෝ බෑන්ඩ් එකක් මෙහෙනකොට ගොඩක් වෙලා යනවා ඒකට. අර ඒ වගේ මානසිකත්වයේ තියෙන්නත් උන ගොඩක් විවේක කාලයක් තියෙන සින්දු කම්පෝස් කරන්න. සමහර දැන් අපේ රටේ හැදිච්ච බෑන්ඩ් තියෙනවා. ඒ කියන්නේ එහෙම තියෙනවා. නම ප්‍රොඩක්ට් එක තියෙනවා හොඳට. හැබැයි ඒවයි හිටපු බෑන්ඩ් එකට සම්බන්ධ වෙච්ච පිරිස් ඉතාම අඩු කාලයක් තුල වෙනස් වෙලා තියෙනවා. සමහර බෑන්ඩ් තියෙනවා දීර්ඝ කාලයක් තිස්සේ එකම කණ්ඩායමක් පවත්වගෙන යමින් ඒ බෑන්ඩ් එක ආරක්ෂා වෙලා තියෙනවා. ඔබ හිතන විදිහට අපි බෑන්ඩ් එකේ ශිල්පීන් සම්බන්ධනෙක් ගැන අමතක කරමුකෝ. ප්‍රොඩක්ට් එකක් විදිහට නමක් විදිහට බෑන්ඩ් එක මෙච්චර කාල පවත්ව ගන්න පුළුවන් වුණු හේතු මොකක්ද? එකක් ඔබේ නායකත්වය ඇරෙන්න වෙන මොනවාද හේතුනේ? ඒක තියෙනවා ඒකේ ටීම් එකත් හරි ඉම්පෝර්ටන්ට්. තමන් සිලෙක්ට් කරන මෙම්බර්ස් උගත් දුරට තමන්ක එක ගමනක් යන්න පුළුවන් කටි වෙන්න ඕනේ. නැත්තම් කොච්චර හොඳ වුණත් එකට මේ විදේශ සංචාරයෙම ගියාම මාසෙකමාර මාසෙක රට ඉන්නකොට පොඩි පොඩි ප්‍රශ්න ලොකු ප්‍රශ්න වෙනවා. ඒක නිසා හුඟක් දරට තමන්ගේ ටීම් එක සිලෙක්ට් කරන එක හරි ඉම්පෝටන්ට්. කොහොමද සෝහන අය ළඟින් ඉද්දි එයාට යහපත් ඉන්න කෙනා හරීම සැටිස්ෆයිඩ්. එයා හැම වෙලේම සතුටින් තමයි එයාගේ බෑන්ඩ් මෙම්බර්ස්ලව තියාගෙන. දැන් අවුරුදු ගොඩාක් ගණන් ඉඳලා අවුරුදු 12 20 24 එයාගේ බෑන්ඩ් මෙම්බර්ස්ලා. මං තාම අවුරුදු 4යි මේ. නමුත් මට අමතර හිටපු අනිත් හැම මොහොතේම ඒක ඇත්තටම සෝහන අයගේ හැකියාව. ත්‍රිෂල් කොහොමද බෑන්ඩ් එකට සම්බන්ධින්? මම සම්බන්ධුනේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ දුෂාන් අයියා මගේ යාළුවෙක්. එයා තමයි මම සෝහනට අඳුන්ලා දුන්නේ. ඉතින් මම හිතන්නේ නායකත්වය මම දන්න කාලේ ඉඳලා ඇත්තටම බෑන්ඩ් එක වෙනස් වුණා සෝහන් වෙනස් වුණා. ඒ වගේම සෝහන අයියා නිහතමානී මිනිස්සෙක්. ඔව් අපිට ඕන වෙලාවට සින්දුවක් කියන්න පුළුවන් බෑන්ඩ් එකත් එක්ක. මේ මම ඔපන් ස්ටේජ් වල සින් කරන ලයිව් ෂෝස් වල සින් කරන එක්ස්පෙරිමන්ට් ලා ඉස්සර 2005 වගේ කාලෙදී සෝහන අයියාගා ප්‍රැක්ටිස් කියලා දින මම ඒ කාලේ අපිට විතර හම්බ නැති හින්දා ඉතින් මම එදා තේරුම් ගත්තා අදත් මම දකින්නේ සෝහන අයියා හරිම නිහතමානී. ඒක නේද? එදා ලොකු වෙනසක් නැහැ. ඔව් හරිම ආදරේ අපි ඒකෙන් සෝහන අයියාට. Thank you. මම සින්දු ටිකක් කියන්න ඕනලා ඕස්ට්‍රේලියාවෙ ඉඳලා පිච් එක විතරයි දුන්නේ සින්දු ටික ගහලා තිබුණා ආවම ටග් ගාලා කියන්න නේ ප්‍රිස්කා. ආ ළඟදී ඕස්ට්‍රේලියාවේ ගියා නේද? කොහොමද ඒ ප්‍රතිචාර? හොඳයි ඉතින් මේ මම ඇත්තටම පිට පිට දෙපාරක් ගියා ඒ රට. ළඟ 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 ළඟ. ඉතින් ඇත්තටම දැන් ඉතින් මම හිතන්නේ හංගිය රටවලින් ගොම ආසම රට යන්න ඕස්ට්‍රේලියාව මොකද ලොකු හොඳයි ප්‍රතිචාරය. ඒ වගේම ඉතින් මටත් බොහොම සනීපයි මොකද මගේ ළමයි දෙන්නම ඉන්නේ ඒ රටේ. ඉතින් ගියාම හිතත් වැඩි සන්තෝසයි. ළමයි සම්බන්ධ නැද්ද සංගීතය වැඩ කටයුතු? ඒගොල්ලෝ ඇත්ත වශයෙන් මම ඒගොල්ලොන්ව මේ වෘත්තියක් ඇටියට මම ඒගොල්ලන්ට ආස ආස වුන්නේ නැහැ මේ එන්න. මොකද මේ ශේෂ්ත්‍රය බොහොම භයානක ශේෂ්ත්‍රයක්. මොකද නෑ මට නෑ මම ඉතින් මේ ඇති නැති වෙවි ඇවිල්ලා ඉන්නේ. හොඳයි ඉතින් මේ ඇත්ත වශයෙන් මොකද නෑ ඉතින් මොලේ පාවිච්චි කරලා හිටියොත් ඉන්න පුළුවන් සුන්දරයි. නැත්තා ඉතින් ගියොත් ගියා ආවොත් ආවා. නෑ ඒක ගොඩක් වෙලාවට දැන් ඔබතුමන්ලගේ પરම්පරාවට වඩා මේ අලුත් પરම්පරාවට දැන් ප්‍රශ්න තියෙනවා. මොකද ඒ අය එනවා සින්දුවයි දෙකයි ජනප්‍රිය වෙනවා මියුසිකල් ෂෝස් ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි ඒක ඉතාම අඩු කාලයක් තුල බලන් ඉඳි අර බැලුවේ හුලම් බැස් වගේ වූස් ගාලා ඒ ජනප්‍රියත්වය මම තනිටක නෝටිස් කරලා තියෙනවා. දැන් මම මගේ පුතාට කිව්වනම් කියන්නේ කිදී මගේ සින්දු කියන්නේ. ඉතින් ඒගොල්ලෝ එතන විතර එතන ඉහට යන්නේ නැහැ. තාත්තා සින්දු කීක ඉන්නවා. ඉතින් ඒකින්ද ඊට වැඩි හොඳයි අධ්‍යාපනයත් එක්ක ඉතින් දක්ෂතාවයේ තියෙන ඕන වෙලා ගෙන්න පුළුවන් ශේෂ්ත්‍රේ. ඒක අමගින් ඉගෙනීම තරම් ඉතින් උතුම් දෙයක් නෑ. අපිට ඉගෙන ගන්න බැරි වෙච්ච එක මේ කලගාටුව. මේ ගොඩක් අය ක්ලීටස් මිනිස් මාත්මයා දැන් අර අහුව වෙලාවේ වැඩියෙන්ම හිතේ තියෙන නත්තල මොකද්ද කියලා කිව්වම පොඩි කාලේ කියලා කිව්වා. ඒ ඇයි එහෙම කියන්නේ? අදයි එදයි වෙන ලොකු වෙනසක් තියෙනවද? නෑ එහෙම නෙමෙයි. දැන් මගේ ජීවිතේ මම සතුටුම දවස් තමයි නත්තල දවස්.
හේතුව දැන් මට මගේ නෑදෑයෝ සහෝදරයෝ එකතු වෙනවා එකතු වෙන දවස තමයි දා මගේ මහා ගෙදරට සියලු දෙනාම එනවා ඉතින් ඒකේ විශේෂත්වයක් තියෙන්නේ දැන් සමහර තියෙනවා මේ අවුරුද්දක් තිස්සේ හිටනෝරක ඉච්ච සහෝදරයෝ නෑදෑයෝ ඒගොල්ලෝ මේ ඔක්කොම සමාදාන වෙන්නේ මෙතන අර සාම කුමරුගේ උපදින දවස තමයි මේ හැම කෙනෙක්ම එදාට සමාදානයක් ඇති වෙන්නේ තරහ නත්තල මොකදේ තරහලා මින්ද මම ආයක තරහ නැහැ Lord.